ජනප්‍රිය රංගන ශිල්පී ශල්නි තාරකා කොරෝනා ආසාදන වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඇය කොරෝනා මර්ධන සයිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටින්නකි. ආසන්න දිනවල තමන් මුණ ගැසුණු අය නිරෝධානය වෙන ලෙස ඇය ඉල්ලා සිටිනවා. මේ බව සඳහන් කරමින් ඇය විසින් තබා ඇති සමාජාලා සටහනක් මෙසේය. සීනගෙන්න කුමාරිය ටෙලිනාට්‍යයේ රූගත කිරීම අතරතුර ශිල්පීන් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ජූලි 31 වන දින සවස සිට නිවසියන්ගෙන් ඈත්ව සොයම්ව නිරෝධානය වීමට ලක්ුණෙමි. නමුත් පසු දින සිට ඇතෝ සැකසිත රෝග ලක්ෂණ හේතුවෙන් කළ PCR පරීක්ෂණයෙන් අද දින මා කොවිඩ් පොසිටිව් රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇත. මේ වන විට සයිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අතර තවමත් කිසිදු අපහසුාවක් නැත. පසුගිය දිනයන්නේ මා රංගනයෙන් දායක වූ දර්ශනතල දැනුවත් කර ඇති අතර ඒ දිනයන්නේ මා හමු වූ අයට ස්වයන් නිරෝධානය ලක්වන ලෙසද මම ඉල්ලා සිටිමි. මේ මොහොතේ ලැබෙන දුර්ගතන ඇමතුම් සියල්ලටම පිළිතුරු දීමට නොහැකි වීම ගැන අමනාප නොවන්න. සොයා බැලූ සියලු දෙනාටම ස්තුතියි. නැවතත් එම පෞත්‍ය මෙසේය. ජනප්‍රිය රංගන ශිල්පිනී ශල්නි තාරකා කොරෝනා ආසාදිතක ලෙස හඳුනාගෙන තිබෙනවා. ඇය කොරෝනා මර්ධන සයිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටින්නකි. ආසන්න දිනවල තමන් මුණ ගැසුණු අය නිරෝධානය වෙන ලෙස ඇය ඉල්ලා සිටිනවා. මේ බව සඳහන් කරමින් ඇය විසින් තබා ඇති සමාජාලා සටහනක් මෙසේය. සීනගෙන්න කුමාරිය ටෙලිනාට්‍යයේ රූගත කිරීම අතරතුර ශිල්පීන් කොරෝනා ආසාදින වීම හේතුවෙන් 31 වෙනිදා දින සිට නිවසියන්ගෙන් ඈත්ව ස්වයන්ව නිරෝධානයට ලක්ුණෙමි. නමුත් පසු දින සිට ඇතුව සැකසිත රෝග ලක්ෂණ හේතුවෙන් කළ PCR පරීක්ෂණයෙන් අද දින මා කොවිඩ් පොසිටිව් රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇත. මේ වන විට සයිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අතර තවමත් කිසිදු අපහසුාවක් නැත. පසුගිය දිනයන්නේ මා රංගනයෙන් දායක වූ දර්ශනතල දැනුවත් කර ඇති අතර ඒ දිනයන්නේ මා හමු වූ අයට ස්වයන් නිරෝධානයට ලක්වන ලෙසද ඉල්ලා සිටිමි. මේ මොහොතේ ලැබෙන දුර්ගතන හැමතුම් සියල්ලටම පිළිතුරු දීමට නොහැකි වීම ගැන අමනාප නොවන්න. සොයා බැලූ සියලු දෙනාටම ස්තුතියි. ශල්නි තාරකාට සුවය ප්‍රාර්ථනා කරමින් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දමන්න. මෙවැනි තොරතුරු නිතරම දැන ගැනීමට අපේ චැනලියත් සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කර තබා ගන්න.